සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා. සදදම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුදස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස, නතස්ස භගවතුූ, වරහතු සම්මා සබුද්දස් නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්නත්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල, යතිශය සුන්දර ධරමය කේන්ද්‍රගතවෙන්නේ පටිච්ච සමුපාදයට. අද මේ දේශනාව පටිච්ච සමුප්පාදය ඇසුරින් සිද්ධ කරන්න කියල මතක් කරලා තියෙනවා? එනිසා අපි පටිච්ච සමුපාදයම පදනම් කරගන මෙවතුම් බුද්ධ දේශනාව දේශනා කරන්නට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රවනය කරන්නට කාලය බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සමඟ ලෝකයට ලැබිච්ච ආශ්චර්යවත් පනිවිඩේ තමයි පටිච්ච සමුපපාදය. හේතුූන් සහිතව ලෝකයේ දිහා බලන්නට හේතුන් සහිතව තමන්ගේ අභ්‍යන්තර ප්‍රතිය විමර්ශනය කරන්නට බුදුරජාණන් වහන්සේ තමයි අපට ඒකට අදාළ නුවන පැහැදිලි කරන්නේ. පටිච්ච සමුපාදය සම්බන්ධ දේශනා බොහෝමයක් අපි සිද්ධ කරලා තියෙනවා. පින්වත්නි මේ පටිච්ච සමපපාදය තුළ හොඳට ඉගෙනගෙන එක අංගයක් කොස්සේ අභ්‍යන්තරයට අභ්‍යන්තරයට බැහැගෙන, පටිච්ච සමුපන්නව ඇතිවෙන සම්පූර්ණ ක්‍රියාවලියම පිළිබඳ ගැඹුරු නුවනක් අවබෝධයක් ශ්‍රාවකයකුට හදාගන්න පුළුවන්. තර පටිච්ච සමපපන්න නි්‍යයෝස්සේ මේ සංස්ලේෂී ක්‍රියාවලියක බ බෙදපු අංගටික. අවිද්‍යාව සංකාර විஞ්ඥානනාමරූප සලායතනස් පර්සවේදනා තහා, පාධන බව ජාති ජරා මරණ මේවා බෙදුවට පස්සේ මේ බෙදිිච්ච දේවල් අතර අන්තර් සම්බන්ධයන පටිච්ච සමපාදය කියන්නේ බෙදුුණු කොටස් අතර තියෙනවා අන්තර් සම්බන්ධය බෙදුුණු කොටස් අතර පවතින අන්තර සම්බන්ධය තමයි පටිච්ච සමුපපාදය පුන පුනා පුනපුනා මතක් කරලා කියන්නේ පටිච්ච සමපපාදය පැහැදිලි කරන කාරණය පின்වත්නී බෝම ගැඹුරු කාරණයක්. මේ පටිච්ච සමපපාද ධර්මය මතුකරල දක්වන මේ දහම් පරියාය හැම්ම වෙලාවකම, අත්දකින අත්දැකීමට රිජුව ප්‍රතිචාර දක්පන්න නැතුව එයින් පිටිපස්සට විමර්ශනය කරන්න අපිට උදව් කරනවා. පටිච්ච සමුපපාදය සරලව ඉගෙන ගන පටිච්ච සමුපාදය සරල නැහැ මොකත්මකාරි ගැඹුරුයි බැලූ බැල්මට සරලයි වගේ පෙනු නට මේික තන්ගෙම හිතෙන් දකිනවා කියනෙ අමාරුයි පටිච්ච සමුපාද ලසිී ලේසි කියලා අනන්ද හමුදුරුව කියනකොටත් බුදුරජාන්සික ය කතාව මයි ස්වාමිනිි මේ පටිච්ච සමුපාදය හරිම ලේසි පටිච්ච සමුපාදය මට තේරෙනවා පටිච්ච සමපපාද ධරමය මට ඉතාම මනාව පැහැදිලි ඉතින් මට හිතෙනවා මේක බොහොම ලේසියෙන් මම තේරුන් ගත්තා කියලා එම බුදුරජාණන් වහන්සේ ස්සරහා ආනන්ද සාමන් වහන්සේ මතු කරනකොට ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මතක්කලි මාහේව නද නන්ද එහම කියන් එපා කියලයි. මාහේවං ආනන්ද මාහේවං ආනන්ද කියල දෙවතාවක් ඒක ප්‍රතික්ෂේප ක ආනන්ද ඔබත් මමත් දීර්ග සංසාර ගමනේ ඉපදෙමින් මැරමින් ඉපදමින් මැරමින් ආවේ අන්‍ය කවර දෙයක් නිසාවත් නොව පටිච්ච සමපපාද ධර්මය තේරුුණේ නැති නිසයි. පටිච්ච සමපාද ධර්මය තේරුුණේ නැති නිසයි. ආනන්ද ඔබත් මමත් අපි දෙදෙනම දීර්ග කාලයක් මේ පටිචි සමුපාද තේරු නැති නිසා. සංසාරය සැරිසැරුවා. එනිසා මේ සංසාරයේ සැරිසරන්නේ පටිචක්්ච සමුපපන්න ව මේ ලෝකයේ තේරුම් අරගෙනන් නිදහස්වීම පිණිස අදාළ පිළිවෙතකට බැහැගණඩ් බැරිවිවෙච්චන සයි කියල බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැදදි මතක් කලා. තින් බුදුරජාණන් වහන්සේ මෙහෙම මතක්කරපු කාරණීම් අපට පේනවා අපට තේරෙනවා. පිනොත්නී මේ විදිහට බලන කොට අපේ අධ්‍යාත්මික ජීවිතය තුළ මේ අනිවාරෙන් අත්දැක ගණ්ඩ අවශ්‍ය දෙයක් එක අපේ හදවත තුළින් දකින්න ඕන තත්ත්යක් මේ අපේ හදවත තුළින් දැකගණඩ බැරිවුණොත්තේම අපිට බුදුරජාණන් වහන්සේගේ මුක්කය ඉලක්කය ප්‍රමුකා අදහසේ ගැඹුරු දර්ශනිකහරය මතු කර ගන්න ලැබෙන් ඉනෑ. ඒ නිසාපි කොහොම කෝමාහරි අමාරුවෙන් අමාරුවෙන් හරි මේ ධරමය තුළ ශක්තිමත්වීම මේ කාලේ අවශ්‍යයි. පටිච්ච සමුපාද ධර්මයේ සරලව ඉගෙනගන එක ඇන අවිද්‍යාව කියන්නේමකදද සංකාර කියයන්නෙමකදද විඤ්ඥාන මේවා තේරුන් අරගන, මේ පටිච්ච සමුපපාදය එක අංගයක් පදනම් කරගෙන තමන් තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙෙන ආර්ය මාර්ග තුළ ස්ථාවර වෙන්න ඉතියෙන්නේ ඒකම තමාර සම්මාධිට්ටික සූත්‍රවලදිකන්නේ දුක්කේ දැන් අපීතමකෝ මේ මොකක්හරි එක අංගයක් ගත්තත් දැ අවිද්‍යාව කියලගමු පටිච්ච සමුපාද අවිද්‍යාව කියන්නේ ප්‍රධාන පෙළේ නියෝජනයක් මොකද අවිද්‍යාව නිසාමයි නොයි මේ ජරාමරණ දුක හැදෙන්නේ. ොට අවිද්‍යාව ගත්තට පස්සේ පටිච්ච සමුපාදය පැහැදිලි කරන පර්යාය තමයි. අවිද්‍යාව නිසා සංකාර ඇතිවෙන බව ඇත්ත. අවිද්‍යාවම පදනම් කරගෙන පුද්ගලයාගේ චින්තනය හත්තර තැනකදී. හතර තැනකදී. විස්ථාරණය කොට පෙන්න නෝ. අවි්්‍යංචපජානාති, අවිද්‍යා සමුදයංචපජානාති, අවිද්‍යා නිරෝධංචපජානාති, අවිද්‍යා නිරෝධගාමිනි පටිපදංචපජානාති කියලා හතර විදිහකින් හැම අංගයක්ම දකිින් ඕෝන. එතුර හැමන්ගයක්ම හතරක් විදිහට දකිනුකොට තමයි පින්වර්නි අන්වේ ඥානය උපදින්නේ. ධම්මේඥානයත් අන්වේඥාණයයක් කියන මෙිනමී ඥාන දෙක උපදින විදිහට තමන් පටිච්ච සමුපාද ධරමය දිහා බලන කුසලතාව හෑම බුද්ධශ්්‍රාවකයකුටම තියෙන්රුවන්. යතු පටිච්ච සමපපාදය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධරමය පිච්ච සමුපාදය ඇුරෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙෙන ධරමය විිමසන ශ්‍රාවකයක් තමන්ට පහසුම අංගයක් අල්ලගන විශලේෂනය කර සංස්ලේෂණය කරාට පස්සේ පින්න්නත්නි ක්කොම් බෙදුවට පස්සේ අං ටිකක් කියෙනවන අවිද්‍යා සංකාරව විඤ්ඥාන නාමරූප සලා එතන කියලා මේක ඔබට වඩා දැනන්නේ කෝකද ති හොඳට තේරෙන්නේ කෝකද සමාරකෙනකුට මේක එකත් දෙකක් තමන්ට හොන්තටම තේරෙන. උදාහරණයකද රපදාානය ගමකු කෙනෙකුට උපාධානය උපාදානය කියනෙක මේ හාමුදුරුන්ගේ බණවල නිත රැහෙන නිසා උපාධානය පිළිබඳ එක එක පැතිවලින් බලන්න පුළුවන් කුලතාවයක් තින්න පුළුවන්. උපාධානය කියෙ මෙි මේ විදියට කියලා යම් කෙනෙකුට කල්පනා කරලා දැනගන්න පුළුවන්. උපාදානංච පජානාති උපාධානය කියන්නේ මෙ අයි මොනෝවද කාම ෝපාදාන දිට්ට්‍ය උපාදාන සී ලබත උපාදාන අත්තවාද උපාදාාන මේ විදියට. ඉට පස්සේ උපාධනයට හේතුව තන්නාවයි තන්නාවති න රූපතන්හා සබ්ද තන්නහා ගන්ධ තන්නා රස තන්නහා පොට්ටබ තන්නහා දම්ම තන්න ආදී වසින්. එතුර තන්නාවේම ස්වභාවයන් තමයි තන්න රූප තන්නා ඇතුවෙනකොට රපය උපාදානය වෙන වේදනාඉට පස්සේ සබ්ද සබ්ද තන්නහා ඇතිවෙනකට සබ්දය උපාදාානය වෙනවා ගඳ සුවද ඇතිවෙනකොට ගඳසුවඳ පාදාානයන මේ දියට කතා කර ගන්න පුළුවන්. ඉට පස්සේ රූප තන්නා සබ්ද තන්නහා ගන්ධ තන්හා රස දන්නහා පොට්ට අබ්ද තන්නහා ආදිය උපදින්නකොට ඒ තහාාව පදනම්වෙන්නේ උපාදානස්කන්ධය ඇසුරේමයි එතකොට රූපය උපානය වෙනවා එතන වේදන විදින වේදනා උපාදාානය වෙනවා එහෙන් රූප විදින කොටේ වේදනාවත් උපාදානය වෙනවා. ප හඳුනගන්න කොට සංඥාවත් උපාදාානය වෙනවා. ඒ රූපයි නිසා සිතුලි ඇති වෙනකොට සංස්කාරයත් උපාදාානය වෙනවා. විශේෂෙන් දැනගන්න ස්වභාවේවෙච්ච වි්ඥානයක්ත් පදාානය වෙනවා කියලා උපාදානයේ ගැනත් කතා කරගන්න පුළුවන් උපාධන ගැන මෙයයි කියෙල ඒක පැතිවලින් බල නුවනහදාගෙන උපාදාන සමුදයංච පජානාති උපාදානවල සමුදයකුමක්ද උපාධන නිකන් නිකම්ම හඳුනානෙමේ උපාදාානයයට හේතුව තන්හාවමයි. තන්හාපච්චේ අවපාදානං, තන්නාව නිසයි මිනිස් උපාදාානය කරන්නේ. තන්නාව නැති තැනක උපාදාානය නිරුද්ධවෙල යනවා. එටබස්සේ තන්නාව නිරුද්ධවීමෙන් උපාධනය නිරුද්ධ වී යනවනං තහාාව නිරුද්ධ කිරීමේ පිවෙතමොකද කියල බලනකට ආරයෂ්ටාගික මාර්ගගේ හැබැයි පින්වත්නි මේ හැම්ම ආර්ෂ්ඨාංගික මාර්ගයකම. හැම පටිච්ච සම්පාද අංගයක් තුළින්ම අපි අපේ හිත නවමහා විදර්ශනාව කිය ලඔබට මතක ඇති එකක් කිව්වා ඒ නවමහා විදර්ශනාව වැඩෙන ආකාරයකින් පටිච් සමුපාද අංගයන් පදනම් කරගෙන පිළිවෙතකට බැහැගණඩුවන්. මෙ වගේ එක පැති කතා කරගන්න ති නවා. දැංඟ ඔබට මතක ඇති නවමහා විදර්ශනාව කියල එකක් කතා කලා දේශන තුන හතරකදි පටිච්ච සමපාදය එක අංගයක් අල්ලගෙන ඔක්කෝම විදර්ශනා කරන්න බෑ ඉතාම පලල් ඥානයක් තියෙනෙනකුට මේ ඔක්කොම අල්ලගෙන පටිච්ච සමමුපාද හලට පහලට බලන එක පුළුවන් කරන්න නමුත් බොහොම පහසුවෙන් හිත නිවීමට පත්කරගන්න ශ්‍රාවකයකුට එක අංගයක් පදනම් කරගෙන අපි හිතමුකෝ කුමනාංගයක් හෝවේවා පටිච්ච සමුපාදයේ ජරාමරණවලින් අහවර වෙනවානි ජරාමරණවලින් කෙළවර වෙනකොට පටිච්ච සමුපාදය පින්වත්නී අපට හොදටම තේරෙන දෙයක් ප්‍රකටවන දෙයක් තමයි අපේ මේ පටිච්ච සමපාද පටිපාටිය තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලිකොට වදාළ ආකාරයට අපට පුළුවන් අභ්‍යන්තර ප්‍රත්තිය නුවනින් විමර්ශනය කරන ශ්‍රාවකයක්විදිට එක අංගයක් කෝකද දැනන්නේ කියලා හොදදට තමන්ට තේරුම්ගන්න පුළුවන් ොදට කල්පනා කරලා බලන්න කෝකද මට හොද්දටම තේරෙන්නිිකය. ප හැබැයි පොදුවේ පටිච්ච සමුප්පාදේම හොඳට ඉගෙන ගන්න. පොදුවේ. කොහොම ද අවිද්‍යාව කියන්නේමකද චතුරාර් සත්‍යය නොදන්නකම් ඔන්න ොම හොට ඉගෙනගන්න. ඒ කොහොම දධර්මී තෝරලතියනි දුක්කේ අඥාන. දුක සමුදේ අඥ්ඥානම් දුක නිරෝධය අඥාන දුක නිරෝධගාමනි පටිපදාය අන්ඥාන අයං ච්චතවසු අවිද්්‍යා. අවිද්‍යාවය නිසා මොනවාදවෙනි සංකාරය ඇති වෙන. අවිද්‍යාපච්චයා සංකාර මොනවද සංකාර පුඤ්ඥාබි සංකාර අපුුණ්ඥාබි සංකාර ආනිංජාබි සංකාර සංස්කාර ඇති වනාාම මොකදවෙෙන සංකාර නිසා තමයි විඤ්ඥානයක් පිහිටන්නේ කොට ප්‍රතිසන්ධදි විඤ්ඥානේ වි්ඥානී පිටිය අම්මකද වෙන් විඤඥානී පිටිියොත් එතන නාම රූප කියලලා ධර්ම දෙකක් වැඩෙන්න්න පටන්ගන්න. නාම රූපකෙල් දෙකක් වැඩෙනෝ. ලාම ලක්ෂණයයි රූපන ලක්‍ෂණය කෙන දෙකක් වැඩෙනෝ. නාමේ විරක් තිබත් රූපේ නැත්තම් පැවැත්මක් නෑ රූපේ විතරක් තිබ්බත් නාමේ නැත්තං වැඩක් නෑ නිකම් මලකද. ක විඥ්‍යානය පිහිටියපු නිසාම නාමරූප කියල දෙකක් වැඩෙනවා නාමරූප කිය එක වැඩෙන්න්නේ වැඩීම නිසාම ආයතනහයක් හැදෙනවා චක්කායතන සෝතායතන මේ නාමරූපල එකතු වීමෙන් එක වෙන්නේ නාමේ අයිරූපයයි දෙක එකතු වෙච්ච තැනක ආයතනික ස්වභාවෙන් ක්‍රියාත්මක වෙනවා ආයතන මට්ටමින් යම ක්‍රියාත්මක වෙනකොට සලායතන පච්චා පස්සෝ සලාහිතනය නිසායි ඉස්පර්ස වෙන්නේ. ඉස්පර්සය කියන්නේ ඇසේ ඉස්පර්සය කණී ස්පරස, නාසේ ස්පර්සය දිවේ ඉස්පර්සය කය ඉස්පරස, මනස ස්පර්සේ. ස්පර්ස වන නිසාම ස්පර්සවෙච්ච කාරණය පදනම් කරගෙන විදිිනවා ඇහෙ විදිිනවා කනින් විදිිනවා නා ඇහැ විදිිනවා අනිෙමෙයි ඇහැ හරා ඇතිවෙන අත්දකින් පදනම් කරගෙන හිත තුළ වින්දනයක් කටගන්නවා. ඒ හුදු නාමධරමයක් විතරයි. ඇහෙං විදිිනවා කනනිින් විදිිනවා නාසෙෙන් විඳිනවා අදිවෙන් විඳිනවා කයිං විදිනවා මනසිං විඳිනවා. විඳන කොට පින්මත්නී විඳින්ට විඳින්ට විඳිනදේ කෙරෙහි හිතේ තෘෂ්ණාවක් කටගන්නෝ. වේදනාපච්චයා තන්න රූප විඳනකොට රූප තන්න ශබ්ද විඳනකොට ශබ්ද තන්නා ගඳ සුවද විඳිනකොට ගන්ධ තන්නා රස විඳනකොට රස තන්නා පහස විඳිනකොට පොට්ට අබ්ද තන්නා මේ විදියට නොයෙක් කාකාරයේ තන්හාවන් හිත තුළ උපදිනවා. නොයෙක් ආකාරේ තන්හාවන් හිත තුළ උපදිනකොට තන්හාව නිසාම හිත ඒවා කෙරෙහි බැදිිලයනෝ. බැඳුනාම් පස්සේ බැදිච්චදේ නිසාම භවය කියල ස්වභාවයක් නැවත නැවත පැනවෙනෝ. භවයක් පැනවීම නිසා මයි බවපච්චයා ජාති විපාක පිණිස කරම සකස් වෙන්නේ ජාතිය කියන ස්වභාවේ පදනම් කරගෙන නිර්ලතුරුව ජරාමරණ දුක කියලා ස්වභාවයක් ලෝකයේ උද්ගත වෙනවා. ජරාමරණ දුක කියලා ස්වභාවයක් ලෝකයේ හට්ට ගන්නවා. ඕක තමයි සාමාන්‍ය ලෝකයේ සිද්ධ වන ක්‍රියාවලිය. ති මේ විදියට ගත්තට පස්සෙ පිවත්නී පටිච්ච සමුපාදය හොඳට ඉගෙන ගන්න ඉගනගන වඩාත්්‍රකටව දැනෙන එක තැනක් තියෙනවානි. ඕනම කෙනෙුට. සමහර කෙනෙකුට මේ ඔක්කෝම හොඳට දැනන්නත් පුළුවන් ඒම දැනෙනවානම් ඒකත් වඩා හොඳයි එක අංගයක් කල්ලගන ඒක චතුරාරි සත්‍යය පරියායට ඔබලා බලන්න. ප්‍රශ්නයක් දෙකැන චතුරාරි සති ගැන ඕකනි දුත් දුකේ ඇතිවීමත් දුකේ නිරෝධයක් දුක නිරුද්ධ කිරීම පිණිස අදාළ වැඩ පිළි වෙලා. ඔන්නඔ චතුරාරි සතති පරියායට ඔය හැම අංගයක්ම දාළ බලන්න තමන්ට ප්‍රකට වන අංගය පට වන අංගය අපිත මු ගොඩාක් දැන තන්හාාව තේරෙනවා කියලා තන්හාාව කියන නිතන නිත රහලත් පුළුදුයි ඒ නිසාම තන්හාාව කියන එක හොඳට තේරෙන වනන් තන්නාව කියන එක අල්ලගන්ට පටිච සමුපාදී තන්නාව කියන එක අල්ලගන තන්හාාව කියන එක අර සත්චතුරාර්ය සත්‍යය කියන පරියායට දාන්න දුක කියනකට තන්හාාව කියල ගන්න දුකට හේතුව කියනකට තන්හාාවට හේතුව කියල ගන්න. දුක නිරෝධය කියනෙකට තන්හාාවේ නිරෝධය කියල ගන්න දුක නිරෝධගාම නි ප්‍රතිපදාව කියනකට තන්හා නිෝධගාම නිර්ප්‍රතිපදාව කියල ගන්න අන්න චතුරාරි සත්‍යය තුළ එයා තන්හාාව කියනන්ගේ ඔබල බලනෝ දුක මෙතන ගත්ති දුක කියනට තන්හාාව තන්ාව කියන්නේෙම දුකට තමයි ඉතින් එක පැත්තකින් එක කිසි අවාරදකුත් නෑ ඒ විදිටම බැලුවත්. දුක කියන එක අරගත් අඩබස්සේ දුකට හේතුව මොකදද කියලා හොත්තට විමසන්ද නුවනින් විමර්ශනය කරලා හොත්තට විමසලා කල්පනා කරලා බලන්න මේකට හේතුව මොකක්ද කියලා මොකදද දුකට හේතුව දුකට හේතුව කවරක්ද කියලා තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්තිය තුළින් හොද්දට විමර්ශනය කරලා බලන්. එම විමර්ශනය කරලා බලනකොට දුකට හේතුව කියන එකට උත්තරයක් ඒ. තන්නාවට හේතුව කියනෙ එකට උත්තරයක් ඒ. මොකදද තන්නාවට හේතුව. අ එතනද අ පටිච්ච සමුපාදය පිළිබඳ වචන මාත්‍රයෙන් හදාගත්ත නුවන උදව් වෙනෝ. අ පොදුවේ හදාගත්ත නුවන, තු දන්නාවට උඩින් තියන වචනය මොකක්ද උඩින්තයන වචන කල ැද මයාටමි තවම අවබෝධ වෙලා ෑන මෙයා නිකම් පාඩන් කරකට මතකතියා ත්තේ ටිකන්න තියෙන්නේ ඒ අතර යම් අදහසක් පොඩි ඥානයක් කරබණ ටිකෙන් අල්ලගන තියෙනවා දේක හරහා දැන් බිනිවිධ යන වැටහීමක් පැත්තට ශ්‍රාවකයාගේ චිත්ත සන්තානයේ නම්මාගණ්ඩයි ඉදැන් මේ ලෑස්තිවෙන්නේ එක ඉතාම හොඳ අවස්ථාවකට යිශ්‍රාවකයා පියමන් කරන්න එයාන්නේ පින තන්නාවට හේතුව මොකක්ද කියලා බල්නකොට තේරෙනවා තන්නාවට හේතුව තමයි වින්දනය. වදන වේදනා පච්චේ තන්නවන්න දුකට හේතුව මො තන්නාවට හේතුව. තන්නාවට හේතුව වින්දනයයි වේදනාව. එමන න්න නිරුද්ධ කරනවා නම්. තුරාරි සත්‍යේ පරියායෙන දුක හදපු හේතුව නිුද්ධ කරාම දුක නිරුද්ධයවා කියලා. තන්නාව හැදුවේ තන්නාව හැදුනේ වේදනාව නං වේදනාව නිරුද්ධ කරනකොට තන්නාව නිරුද්ධයිද නැද්ද තන්ාව නිරුද්දධ. වේදනාවයි නිරුද්ධ කරන්න තින තන්හාව නිරුද්ධ කරාට වැඩන්නෑ රූප තන්නා සබ්ද තන්හා කෙරෙ පවතින රූපදකිනකොට ඇස් දෙකපියාගෙන හිටිය කියලා වැඩක් නෑ රූපය වින්දනය කරන තැනක තමයි තන් හා උපදින්න එම් විදනය නොකරන විදියට හිතාදාගණ්ඩුවන්. රූප නොදැක හිටීම විකල්පයක් නමේ වන්දනය නොවන විදියට හිතාහදාගෙන හිටියාම අර්බුද ඉවරයි. එකට පිළිවෙත තමයි පින් අත්නී. ආර්යෂ්ඨාංගික මාර්ගය දැන් ඔන්න ඔය පරියායින් ඕක බැලුවට පස්සේ ඔය විදිහට චතුරාරිය සතතිය පරියායිෙන් මේක දිහා බැලුවහම පිවති බැලීම තුළ ඒ ශ්‍රාවකයා දක්ෂ වෙඩෝන අර මේ දැ තන්හාාව සම්බන්ධවම නුවනහදාගත්ත ශ්‍රාවකයා එතන දීම පින්වත්නී උදයබ්බඥාය උපදවාගන්ට දක්ෂ වෙඩෝන තෙමල මෙහැම අංගයක් කස්සේීම උදයබ්භඥානයක වෙන පරියායක් ඇත්තටම මේක වෙන බිස්තරයක් මේ උදයබ්භඥානය ඇතිකරගන්න දක්ෂවෙෙන්ඩෝන චතුරාට සතතිය පරියායෙන් තමන්ට ප්‍රකටවන පටිච්ච සමුපාද අංගය අල්ලගන උදයබ්බඥානය ප්‍රකට කරගන්නවා කොට උද්‍යභ ඥානයේ ප්‍රකට කරගන්නේ අර සම්මාධිට්ටි ඇති වනාාට පස්සේ දැන් සම්මාධිට්ටිය කියන්නේ මේ තන්නාව කියන්නේ මේකයි තන්හාාවට හේතුව මෙයයි තන්හාාවේ නිරෝධය මෙයයි කියකි යාපු එයා තුළ යම් නුවනක් පහල වනානි දැන් තන්හාාව කියන කල්ලගෙන යාට එනුවන පහලුන මොකද දෙයා ප්‍රට ප්‍රකටව ජීවිතය විදර්ශනා කළේ තන්හාාව නිසා යායට තන්හාාව ගැන අදහස හරිම ප්‍රකටයි ප්‍රකට වෙච්ච අදහසින්ම තමයි චතුරාරි ප්‍රශත්තිය පරියායට ප්‍රකට වෙච්ච පටිච්ච සමුපපන්න අංගය සංස්ලේෂණය කරලා ඔබල බැලවිී චතුරාර් සත්්‍යයට හැම අගයක්ම මේ විදියට ඔබල බලන්න පෙන්වත්නී හැම අංගයක් අපිතුම කාටරරිගෙනෙකුට සලායතන ප්‍රගට කියලා ආයතන හා ඔහොඳට තේරෙනවා කිය ඇසින් දකිනුකොට නාමරූප ඇතිවෙන විදි තේරෙනවා දවසේ ඇහෙට ඇහැට පේ නඇැව ඒ ඇහස ඔස්සේ ඇතිවෙන නාම ධර්මයන්ගේ ක්‍රියාවලිය යම් තාක්වයෙන එතකොටය සලායතන කියන පරිා අල්ලගෙන ඒක සංස්ලේෂණය කරලා සම්පූරණ චතුරාර්ශත්තිය කියෙනකට ඔබ නොමී අතර කොමද දුක දුක කියෙනෙකට සලා එතන කියලාගන්න. දුකට හේතුව සලා එතනවලට හේතුව කියල ගන්න දුක් නිරෝධේ සලායතන නිරෝධය කියලා ගන්න දුක නිරෝධ ගමී පටිපදව සලාහිතන නිරෝධ ගමි පටිපදාව කියලා අර දුක දුකට හේතුව දු ැතිකිරීම දුක නැතිකිරීම මාර්ගය කියන චතුරාර්ට සක්ති පරියායට තමන්ට ප්‍රකට වන සලාහිතන කියන කෝබනෝ සලායතන කල එක ඔබලා සලාහිතන කියනන දු දුකමකක්ද සලාතන සලාහිතනම තමායි ඇත දුකත් සලායතන නිසාම නමේ දුකහටගන්න සලායතන නිසාම ඉදදුකහට ගනි දැන් සලායතන කියන එක අතේරුණානං එතු මේ සලායතන කියන කාරණය පදනම් කරගෙන හිත නිවීමට සංසිඳීමට හිත සුවපත්වීම දක්වාම හසුරුව ගණඩ පුළුවන් පින්වත් සුවපත්වීම දක්වාම හසුරුව ගණඩ පුළුවන් ඒ හසුරවා ගැනීම තමයි දැම් මේ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්දකිට සූදානං වෙෙන් නි පින්වත් එනිසා ප්‍රායෝගික වද්දකින් උත්සාහකරන ධර්මමය කාරණය ඉතාම වැදගත් කාරණය. දෙැම් බලන්න පසේ සලායතන කියන එක ගත්තර පස්සේ දුක කියලා තේරුම් ගන්නවනි සලාහිතන කියන්නේ චක්කාතන සෝතායතන ගානායතන ජවවායතන කායායතන ම ආයතන හයයි. එතුර සලාහිතනවලට හේතුවම කද දුකට හේතුවෝයවානි සලායතනවලට හේතුව නාම රූප ධර්මයන්ගේ එකතු වී. නාම රූප ධර්මයන් කියලා ධර්ම දෙකක් එකතුවෙච්ච තැනක තමයි. අපි එතන්ට සලායතන කියලා කතා කරන්න. එතකොට සලායතන කියලා කතා කරන ධර්ම පරියාය තුළ පින්වත්නී සලායතනවලට හේතුව විදියට නාමයයි රූපයයි. ඇසකණනාසේදිව මේවා තිබ්බට වැඩන්නේ. මේ නාම ධර්මණය රූප ධර්මත් එකතු වෙන්න ඕන. ඒ ධර්මතිබට වැඩක් නෑ මේකට වේදන සංඥා චේතන පස්ස මනසිකාරකල් නාමධර්මයක් එකතුවෙන්න්න වන. එමනමි නාමරූපධර්මයන්ගේ යම් සුසංයෝගයක් තියෙනවාන ඒ නාමරූප ධර්මයන්ගේ සුසංයෝගයේ නිසා තමයි ආයතනහයක් හැදෙන් නාමරූපච්චා සලා යතන නාමරූපපච්චයා සලායතනන්න්නං නාමරූප ප්‍රත්තිෙන් ආයතන හෑදෙනවා න. ආයතන හය හැදන්ඩ හේතුව නාමරූපනං ආයතන නිරෝධය සලායතන නිරෝධය කියල කැන නාමරූප නිරුද්ධ වනු සලාතන නිරුද්ධයි. හේතුව නිරුද්ධ කරම් පලේ නිරුද ව දුකට හේතුව තන්නාව තන්නාව නිුද්ධ කරම දුක ඉවරයි කෙ පටිසම් ප්‍රදිිතායන ඒත් තිෙරකම මෙතන පාවිච්චි කරනවා. ඒ පරියායම්. පසේක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව කියනක අආර්්‍යෂ්ටාංගි මාගගේ හැම තැනක දීම මතු කරලා ගන්න මක බුදු කෙනෙක් මතුතරන්න පටිපදාව ආර්ියෂ්ාගික මාර්ග. යැන සම්මාධිට්ටිය හදා ගැනමී පිබඳ බහෝම පලල් නිවරදි දැක්මක් හදාගන්නවා. මොුණවා ගැනද දැම මෙතන සම්මාධිට්ටිය කිය සලා අයතන ගැ. සලායතන ගැන නිවැරදි පටච්ච සමුපාදේම ගැම නිවැරදි දැක්මක් හදාගන්න ආමාරු ඒකට බොහොම පිරිපුන් ගැඹුරු ප්‍රඥාවත්තයෙන් ඕන නමුත් මෙතන්ට අනුව සාපේක්ෂෝ දැන් අවිද්‍යාව අපිස්සලකපු තන්හාාව තන්නාවට හේතුව තන්නාව නි තන්නාව නිරෝධේ තන්නා නිරෝධගමනි පටිපදාව කියෙ කාරණ හතර තුළ සම්මාධදිට්ටිය කියල කියන තන්නාව පිළිබඳ හරි දැක්මක් කදාගන්න. මෙතන හදාගන්නේ නාම රූප ධර්මයන් පිළිබඳ හරි දැක්මක් හදාගන්නවා. ඒ හරි දැක්ම හදා ගැනීම තුළ, ඒ හරි දැක්ම පරිපූර්ණ අර්ථය මතුකරගන්නවානන් එයාට පින්වත්නි අනිවාරයෙන් භාවනාවක් කරන්න වෙනවා. භාවනාවකින් තමයි ඒ හරි දැක්ම තවදුරටත් පැහැදිලිව තමන්ගේ හිතෙන්ම ස්පර්ශ කළ හැකි ආකාරයට දැකගණ්ඩ පුළුවන් වෙෙන්න්නේ. තමන්ගේම හිතින් දැකගණ්ඩ පුළුවන් මට්ටමට, මේ තත්ත්ේ ගොඩනැගෙන්නේ අන්න එබඳු අවධියක තුළයි එබඳු අවදියකින් තමයි මේක අත්දකින්ට තියෙන්න්නේ එතකොට ඒ තුළ පළවෙෙනෙන් යා දැන දැම්ඹලන මේ එක අංගයක් කල්ලගන පඩිච්ච සමුපාදය එක අංගයක් කල්ලගෙන චතුරාරි සත්‍යය පරියායට බස්සලා ඒක හොඳට තේරුම් අරගෙන එයා උදයබ්භ ඥානය කියලකක් උපදෝගන්නවා යායට තවත් ඉදිරියට හිතා අධ්‍යාත්මිකව ප්‍රවේශයක් කදාගණ්ඩ ූමනානං උදයබ්භ ඥානයකයෙනෙක උපදවා ගන්නවා. තුර මේක මේ උද අභාඥානය කියනෙක උපදවා ගණඩනම් ඒ කාන්තවසින් යා භාවනාවකින් මේ එතකොට මේ දැන් සම්මාධිට්ටිය කියනක උපන්නේ ආයතනහාය සම්බන්ධ වන මෙතන විඤ්ඥානය සම්බන්ධවත් මොකක්වද ගැන නිි දැම් මෙතන එක තැනකින්නේ දැම් බැස්සේ ආයතනහායන්නේ ආයතනහාය පිළිබඳ සම්මාධිට්ියක් හදාගන්නවා. ආර්යෂ්ටාංගික මාර්ගගේ කියනකොට මෙතන මෙතන්ට ගලපගන්්ඩි පාඩ දුක්කේඥානන්, සමුදේඥානන්, නිරෝධේඥානන් දැ මෙතන ඊට වඩා සියුම්ම දකින්නේ. මෙතන මේක නිරුද්ධ කර ආර්ියෂ්ඨාංගික මාර්ගගේ කියන කොට දැ මෙතන කියන්නේ සලායතන නිරෝධගාමිණී පටිපදාව මොකක්දකවම ආර්යෂ්ටාංගික මාර්ග. ආරයෂ්ටාංගික මාර්ගය තුළි මෙතන විමසන්නේ ඒතනට සාපේක්ෂෝතම ආයෂ්ටාංග මාර්ගගේ විමසන්නන්නේ. මෙතන ර්යෂටාංග මාග තුළ පලවනි ස ධි ්‍ය ගන්න කෙන. සලායතනවල ඇත්ත කතාවත ේරුම් ගන්න. එතකොට සම්මා දිට්ටීන් තුම සලා හිතන පරියායෙන් චතුරාර් සත්‍යය පරියායට බලලා මෙතන පින්වත්න මෙවිඤ්ඥානය ගැනවත් ඉස්කන්ද ගැනවත් එතනින් එහාට ගීන් ඔය අපි කතා කරන පඩිච්ච සමුපාදය අන්‍ය කවරාංගයක් ගැනවත් නමේ මෙතන හදාගන්නේ. පටිච්චසම් උපාදය තියෙනවන වේදනාව තන්හාව උපාධානය බවය මේවා ගැන නිමි භවේනන් තේරණ භවය සබන්ධ වයි සමාධිට්‍යය හදාගෙන සම්මාධදිටිගෙන හරි දැක්මක් හදාගන්න. නිවැරදි දැක්මක් හදාගන්න. තොර මෙතන සලායතන සම්බන්ධ නිවැරදි දැක්මක්හදාගන්න ොමකක්ද නිවැරදි දැක්ම මේවා හේ තුන් නිසා ඇති වෙනවා. නාමරූප ධර්මයන් නිසා සලායතන හැදෙනවා නාමරූප නිලුද්ධ වෙනකොට සලායතන නිරුද්ධ වෙනවා මේක නිරන්තරෙන්ම සිද්ධ වෙමින් පවතිනවා සිද්ධ නොවන අවස්ථාවක් නෑ සිද්ධ වෙමින් පවතිනවා නිරන්තරේම. මේ අපි අතර ඇතිවෙන සෑම ගණුදෙනුවක් තුළම සලායතන හටගන සලායතන ආයතනයන්ගේ නිරෝධයක් ආයතන නිවිල ෑනවා. තොට ආයතන හටගන්නවා ආයතන නිවෙන. ආයතන හටගන්නවා ආයතන නිවෙනෝ. තු මෙතනම සම්ර්ෂණ ඥානය නමම එක මෙතන පින්වත්නි උදය් ඥාණි. නිරන්තරේම සලායතන ඇති වෙනවා නැති වෙන. දැන් සලායතනවලට නාමරූප ධර්මයන් ඇසට එකතු වෙනවා ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට සලායතනවල චක්කා ආයතන නිරුද්ධයි. ඊලාට කන සම්බන්ධ සබ්දයක් කනට ඇහෙනවා ඒට අනුව පින්වර් නාමධර්මයන් උපදිනවා නාමරූපධර්මයන් කනහරා ඇති වෙලා එතනම නිරුද්ධයි. දිවසම්බන්ධ කෑම කනවෙලාවට රසමිඳනකොට නාමරූපධර්මයන් එකතු වෙනවා නමුත් දිවසම්බන්ධ නාමරූපධර්මයන් එතනම නිවිල යනෝ. එතනම නිරුද්ධ වෙලා යානෝ. ර දිවෙන් කාපු කෑම ගැන අයි මනසිකාරය කරලා ඒ කාපු කෑම ගැන කල්ප කරනවාන එතන යියෝහා යතන නිමේතන මනා තනය ක්‍රියාත්මක වෙන්නේ. කාපු කෑම ගැන තමයි නමුත් එතන ක්‍රියාත්මකෙන මනස සම්බන්ධ නාමරූප ධර්මයන් බල සංයෝගය එතන තින්. මේ විදියට පින්වත්නි මේ සලායතන කියන ස්වභභාවය තමා තුළ නිරන්තරයෙන් ඇති වෙන ස්වභාවයක් නිරන්තරයෙන්ම මේ සලායතනික ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. ආයතන හැදෙනවා ආයතන නිරුද්ධ වෙන. ආයතන හදෙනවා ආයතන නිුදන හැම බලාවකම සලා අයතනවලින් අපිට නිදහස්වීමක් නෑ. මේ බණඇහෙන විමොහොතේ පවාම ධර්මි ඔබේ කණට වැටෙනකොට කනට සබ්දය ඇහෙනකොට කන කියන එක රූපයක්ත් තියෙනවා. ඊට අනුවද වේදනා සංඥාව චේතනාව ස්පර්සය මනසිකාරය කියන නාම ධර්මයන්ටික ඒකරාසීවීම පදනම් කරගන කන තුලින්, ආයතනයක් හැදෙනවා ඒකට අපි නො සෝතායතනය කියලා. කන සම්බන්්ධ සෝතායතනය හටගන්නවා, සෝතායතනය පින්වත්න එතනම නිවිල යනවා. එත්තනම නිරුද්ධ වෙලා යනවා. සෝතායතනේ. සෝතායතන එතනම නිරුද්ධ වෙලා යනම එතනම හටගන්නවා එතනම නිරුද්ධ වෙලා යනෝ. එතකට මෙන්න මේක ඒ කියන්න මේ ආයතනවල පැවැත්ම, බොහෝම ක්ෂණයක පුංචි කාලයක් කියලා මේක තේරුම්ගන්න එක අපිට අපිට හිතෙන්න්නේ අප අර හැමදාම කිය නොගේ අපි හිතාගෙන ඉන්න අපිට ඔක්කෝම එකට වෙනවා එකට දැනෙනවා මේ සංවේදන ඔක්කොම අප එකට ගන්නවා කියලනි මේක බොරුවක් මේක බොරුවක් බව දැනගන්න සම්මා දිට්ටිය තුළින් හරි දැක්ම කියන්න ඔන්න ඕකටයි අපි මෙච්චර කල් ඉන්නේ අපේ වාසය තියෙනෙ වැරදි දැක්මක්ක්ක. අපේ ගණු දෙනුව නිවැරදි දැක්මක් එකක් නෙම තියෙන් අපේ අපේ ගනු දෙෙනුවතින් වැරදි දැක්මක් එකමකද අපි හිතනවා මේ ලෝකය මේ විදිටම පවතිනවා අනාධිමත් කාලයක් යනකට වෙනස් වෙන කියලා. එහෙම නැහැ බුද්ධ දේශනාවන් බලනකොට අනාධිමත් කාලයක් තිස්සෙනෙමේ මිනිකුට තේරෙනවා මේ අවුරදු විසි පහිතරවින්න කොල්ලේ තවරදු පහලවක් විසක් යනුට අස ගිහි කියලා තේරෙනවා. නමුත්ඒ එක අනාධිමත් කාලයක් තිස්සේ වෙනවා කියලා අපිහිතාගෙනන්නේ නමුත් මොහොතක් ගානයක සිද්ධ වෙනවා කියන එක තමයි සලා එතන සම්බන්ධ සම්මාධිට්ිය. සලායතනවල පවතින ිච්චා දිට්ිය තයි මේවා ඔක්කො හෙනවාය ඔක්කොම ිකට පේනවා ඇහෙන වෙලාම පේනවාය පේන වෙලාම දැනනවාය. දැනින වෙලා එම හිතෙනවාය කිය කිය ඇහෙන පේන දකින හිතෙන ලෝකය පිළිබඳ. ඇහිච්ච තැන්වල පෙනිච්ච තැන්වල දැනිච්ච තැන්වල හිතිච්ච තැන්වල ඒ ඒ තැංවල දීම අපි තුළ පවතිනව අපින්වත්න නිරම්තරයෙන්ම ඒවාට බැදිච්ච බවක් උපාධානී ස්වභාවයක්. ගෑ ලූම්කමක් අපි තුළ පවතිනෝ ඒක මේ සලාතන සම්බඳධ මචා දිට්ටියක් නම සලායතන සම්බන්ධ සම්මාදිට්ටිය කියලා කියන්නේ අර දු දැන් අපි වනිත් මේක සලාතන නිරද කරන ප්‍රතිපදාවේ පලවෙනි එක පල්ලවෙනි අංග තමයි මොකක්ද පලවෙනි අන්ගේ තමයි පින්වන මේ සම්මාධදිටියය දැන් සමාධිට්ටිය කියන සලාහිතන වලට සාපේක්ෂව කතා කරනුවට සලාහිතන වල ඇතිවීම නැතිවීම දැනගන්න එක ඒක තන්හාාව සම්බන්ධකාරණින් ඇතුළට බෑල චතුරාරි සත්්‍යට ගලපනකොට පඩිච්ච සමමුපාද අංගය තන්නාව නම්ුවන්ගේ ගලපනකොට එයාට තන්නාවේ ආකාරය අයිපේෙන් තන්නාව ඇතිවෙන නැතිවෙන විදිහයි යාට පේන්නේ. එතු එතන්ට මේ වන්නාමරු ආයතනයන්ගේ ඇතිබීම නැතිබීම අදාළ නෑ. මෙන්න මේ විදියට සම්මාධිට්්‍යිය උපදිනකොට ඒ උපන් සම්මාධිට්ටිය තුළ යාට උදයබ් ඥානයක් උපදිනවා. නිරම්තරයෙන් මේවා ඇතිවෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. එතකොට මේ ඇතිවෙන නැතිවෙන කාරණය පදනම් කරගෙන මුළු සමස්ත සංස්කාර ලෝකයක් මම ගොඩනගා ගන්නවා. මොන්නත් තරන් සංකාර ගොඩක් ඇතිවෙන නැතිවෙන සලායතන පදනම් කරගන ගොඩනගා ගත්තද. මේ සලායතන එතනම අතහැරලා දානෙක නෙමෙද ශාන්ත. එතනම අතහැරල දානික නෙමෙයිද ප්‍රනීත. එත්තනින්ම අතහැරල දාලා ජීවිතයේ දිහා බලනෙක නෙමෙයිද හොඳ කියලා. ගැම්බුරිං විමර්ශනය කරනකොට පින්වත්නී. ඒ විමර්ශනය කිරීම තුළ සංස්කාරහිතට නොගලන තැනකටම හිතහැදෙනවා අන්න ඒක අරහත් දේ කියලා කියනවා. දැමයාට තේරෙනවා මේ, මේ සලායතන ඇතිවෙලා නැතිවෙලා යනකොට. මොන්නත්වරන් සලායතන අස්සින් මම මගේ හිතින්ම සංකාර ගොඩ නගා ගත් අද. විටක රාගේද විතර විටක පටිගේද. විටක දවේශේද විටක සද්ධාවද මේ ඔක්කොම සංකාර ගොඩක් මේ සංකාර ගොඩ නගා ගැනීම මොනතරං. අනුවන ක්‍රියාවක්ද කියලා යායට පේනවා ඒක පේන්ට උදයබ්බ ඥානය මේක පැහැදිලිව ඇති වෙලා නැතිවෙල නාආකාරයේ හිතිම් තමන්ගේ ආයතන හිතිම් දැකගන්නඩ පුළුවන් මට්ටම ඉ ෝන තොට ඒ ත්වය උද්ගත වෙනකොට ඒ උද්ගතවීම තුළ තමන්ට පේනවා මේ සලායතනවල බිඳීම වැඩියෙන් පේන්ඩට පටන්ගන්නවා. දැම් පටිච්ච සමපාද අන්ගේ විමසලා ඒ අන්ගේ ඔස්සෙම්ම චතුරාර් සත්‍යය පරියායට මේක දාලා ඔබල බලනකොට, ඒ චතුරාර් සත්‍යය පරියාය ස්සේ ප්‍රතිපදාවට බැහැගන්න කොට ඒක දුක් රෝධගමනි පටිපදාව දැම් මෙත අපිගත්තේ සලායතන නිරෝධගාමනි ප්‍රතිපදාව කියලනි. සම්මාධිට්්‍ය උපදිනකොටම ඒ පුද්ගලයා තුළ බිඳීමම පේඩ පටන් ගන මේවාන් නිතරම බිඳිලේ යනවා. බිඳි බිඳී යනවා. ඇතිවෙනවා වේගයෙන් බිඳිල යනවා. එතකොට පින්වත්නී හිතත් නිරන්තරයෙන් බිඳිබිඳී යනවා. සම්පූරණයම, බඳබිඳී අනාකාරයම දකින්නඩ පුළුවන් වනොත් ඒ බිඳම දැකීම තුළම ශූන්‍යතාවයත් දකින්න පුළුවන්. බිඳ දැක තුළ ූන්‍යාව දගන්න දැ බල පිච්ච සමුපාදෙන් ඇතුලට රංඟගත් කාරණයර ක්කෝම විමසන්නෑ. බිඳීම තුළම ශූ්‍යතාවේ දකින්න පුළුවන් පින්වත් ඔක් කොම අනිත්‍යයි කියලා දැකලා එතන මා නිච්චතෝ දුක්කතෝ සල්ල තෝ ගණ්ඩ තෝ රෝගතෝ කියලා ආයතන හයකයන රෝගයක්මයි ආයතනායකයන්නේ ගඩුවක්මයි අය ආයතන හයකයන අනුන්ට අයිති දෙයක් වගේක් මොකද මට ඕන විදිහයට පවත්ව ගණඩ බෑ කියලා ඔන්නන් එතනම බිඳීම තුළම යම්කිසි ආකාරයකින් අවෝධය පත්තට හිතා සුරවා ගණඩ පුළුවන් එතන උපදි ංගඥානය බංගඥානය එතන උපදින්නේ. න්න ඒ ඒ විදියට රායතනහය තුළින් බැසගත්ත මේ ගැඹුර සම්පූරණයම යාට තේරෙනවා මේ සලායතන පරිහරණේ බයානකයි කියය. මේ සලායතන වලින් අත්දකින ලෝකය තුළ නිරන්තරීම් සංස්කාර ධර්මය නැති වෙනවා චක්කායතන සෝතායතනාදිය තුළින් මෙවා බෝම භයානක දේවල් මේවා නිසාමයි සංසාරය රැඳලා ඉඩ වෙලා තියෙන්නේ මේවා නිසාම තමයි සංසාරයේ රැදිලයින්ඩ සංසාරය අතපත ගඟා ඉන්ඳ වෙලා තියෙන්නේ බෙනමකුත් නිසා නෙමේ මේක බොහොම බයානක දෙයක් භියවිය යුතු දෙයක් මේ සලා එතන කියන්නේ මොකද ඇසින් දකින රූපයම විටක රාගේද විටක පටිගේද විටක සද්ධාව දහදනෝ මේවා භයවිය යුතු දේවල් මේ සලා එතන සලායතන කියන බයවිය යුතු දේවල් සලායතන පවතින තාකල් දුක පවතිනවා සසර පවතිනවා මේ සලායතන පවතින තාකල් විශාල අනතුරුවලට මෝන දෙෙන්ඩ වෙනවා භයානක සංසාරයේ සතර අපායට වැටිලන් නො එක්කාකාරයේ දුකයන්ට පත්වෙෙන්ඩ වෙනවා භයවිය යුතු දෙයක් විදියටඇයි මෙතන දැන් සලායතන පරිහරණය දකි නතකොටයියාට බයතු පට්ටහාන ඥානය උපදින්නේ සලායතන වලින් මේ ඔබ ඔබට ප්‍රකට වෙනට මේක ගලපගෙන බලන්න එතකොට තේර මේ කොතනින් වඋනත් මේ විදර්ශනා පර්යායෙන් එකඒක විදිට විදර්ශනා කරගන්න පුළුවන් මහා ආස්්චරය එකක් නීද මේක කියලා ඔබට තේරේවෙ. එතකොට පින්න්නත්නී සම්පූරණයෙන්මයා එයාගේ ජීවිතය තුළ මේ සලායතන ලෝකය පැවැත්වීමේ ආදීනව පේන්න පටන්ගන්න. ආදීනවපේෙන්න්න පටන්ගන්නු. පින්වත්නි මේවා එක දිගට පවත් පන්්ඩ බැරිකමම ලොකු ආදීනවයක්. මේ සලායතන වහා බිඳිල යනයකම මොනතරන් අවධානමක්ද ආදීනවයක්. මම කැමැති සුකාස්වාදයේ ඇසහරහා වින්දනය කරන්න නොදී දැකී මාත්‍රය තුළ සම්පූරණයගේ ලෝකයේ බිඳවට්ටනයකම බිඳවට්ටන එකම මොන්නත් තරම් ආදීනවයක් දෙකිලේ යායට පේන්්ඩ පටන්ගන්නවා. මේවා පවතින්නේ කාර්මශක්ති අනුව කියලත් එයා දැනගන්නෝ. එතකොට චක්කායතනයේ ආදීනව යාට පේෙන්ඩ පටන් ගන්න. ඇස කියන්නේ දුකක්මයි දුක කියන්නේ ඇසටමයි ඇසහරහා දුකමයි ඇතිවෙනි මොන්නත් තරම් ප්‍රියජනක රූපයක් දැක්කත් කියලා මේ සලායතනවල ආදීනවම දකිනෝ. සලායතනයන්ගේ ආදීනෝම දකිනෝ එතකොට සලායතනයන්ගේ ආදීනව දකිනකොට පින්වත්නී එයා තුළ ආදීනවඥානයකුත් උපදිනෝ ආදීනවඥානයෙකුත් උපදිනෝ. ඒ වෙලාවට එයාට මේ සලායතන ගැන පින්වත්නි කලකිරීමක් ඇතිවන් මේවා හුද්දු හැඟීම් ටිකක් ඇති වෙලා නැතිවෙලා යනවා නිරන්තරයෙන් වහා වහා බිඳිල යන දේවල් ටිකක් මොකටද මම් මේවට තන්නා කරන්නේ මොකටද මම් මේවට ආසා කරන්නේ මේවා ඇලිලා බැඳිලා වහා වැටිලා ඉන්නුවන දේවල්ද කියලා තමන්ටම පේන්්ඩ පටන්ගන්නවා ඒ පැෙනීම තුළ පින්වත්නී ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ සම්පූර්ණයම නිබ්බිධාඥානයකුත් උපදිනෝ. නිබ්බිධාඥානයකුත් උපදින. න්නත්නී මේවාට මේ සලායතනවලට මොහෝතක්වත් නොවැලිය යුතුයි නිරන්තරයම් සලායතනවලින් අනිත්‍යතාවේ දුක අනාත්මේ මයි පවතින්නේ මේවා කල්ල කිරිය යුතු දේවල් විදියටයි දැම්මී පුද්ගලයක් දකින්නේ. නිරන්තරේම දුකගෙනත් දෙන දේවල් හැටියටයි දකින එතකොට නිබ්බිධාඥානයක් උපති නො සලායතන සම්බන්ධ. දැම් මේ කිව්වේ පටිච්ච සමුප්පාදේ එකංගයක් කල්ලගෙන පටික්් චතුරාර්ය සත්‍යය පරිායට ගලපලා එතනින් නිවන කරාව් දවන ඥාන නමින් උපදවගන්න විදිිය. මේ විදියට මෙන්න මේක හැම්ම එකකින්ම. කොතනහරි ප්‍රකට තැනකින් අල්ලගෙන මේ විදිට පහලට බලන්න හිත භාවනාවක් තුළින්. මේ විදිහයට බා නිකං කල්පනා කලා හොඳට තේරුම් ගන්න තේරුම් අරගෙන භාාවනාවකින් අපි මේක දියුණු කරගත යුතු ඔබත් මමත් අපි හමෝම ඊට පන්සේ පින්වත් නයාට තේරනවා නිබ්බිධාඥානය උපදිනකොට නිබ්බිධා ඥානයක්ත් එක්කම ඒ ශ්‍රාවකයාට පේඩ පටන්ගන්නවා එයාගේ ජීවිතේ තුළ මේ පුදුමා මේ සලායතන වලින් නිදහස්වීමට බරපතල කැමැත් අක්ිතය උපදිනවා සලායතනවලින් නිදහස්සන්ඩ බරපතල කැමැත් අක් උපදිනවා. මච්චුතුකම්්‍යතාඥානය කිළෙකට අපි කියන්නේ. බරපතල කැමැත් අක් උපදිනවා මේ සලායතන ධරම නිරවශේෂ වසයෙන් නැත නැතිරල දානකයි හොඳ මේ සලායතනවලින් නිරු නිදහස්සෙන්ඩ අයිතියෙන්නේ සලායතන වෙච්ච තැනක මේක ගැන හරියටට අවෝධයක් නැති වනොත්තෙ මේ වයිස් පර්ස වෙල වේදනා තන්නා උපාධන ලෝකයක් ඇති වෙලා තවදුරටත් සංසාරය හදනෝ දැම් සංසාරය හැදීම ගැන ගැඹුර අදහසක්තියෙනවා මෙයාටර බයතු පට්ටාන ඥානයෙන් භියවී යුතු දේවල් විදිහටයි මේ ශ්‍රාවකය මෙතන දි දැක්කේ. චචතුකම්්‍යතා ඥානය උපදිනකොට පින්නත්නී මේ සලායතන නිරවසේස වසේ නැත්තටම නැතිවී යනවනං හොඳයි රහත් වනත් වැඩක් නෑ පිරිනිවම් පානකං ආයතන ක්‍රියාත්මක වෙනවා නම් දෙතනත් දුක තියනවා රහත් එච්ච කෙනෙකුට දුක උපාධනය වෙලා නෑ නමුත් ඒ රහතන් වහන්සේටත් ඇම කාය ක්‍රියාත්මක වෙනකොට නොයික්කාකාරයේ කායික දුක්කයන්ට පත්තෙන්ට වෙන්නෙද්ද පත්තෙන්ට වෙන නිදහස්සීමට ඇතික් බලවත් කැමැත්ත මේ ස්කන්දයන් පවත්වන්නේ නැතුවම සම්පූරණයෙන්ම මේ ජීවිතෙන් නිවන්ටම යාගේ හිත බරවෙනව පින්වත්නීඒ නිරන්තරයෙන් එබඳු ආකාරයකින් හිත බරවෙනකොට එබඳු ආකාරය ස්වභාවයක් තුළ තමන්ගේ හිත උද්ගත වෙනකොට මන්ගේ හිතතුලින් ඒවිදට දකින්න ගොට පින්නත්නී පටි සංඛානු දර්ශන ඥානයකුත් එයා තුළ ඕපදිනවා. පටිසංඛ්‍යානු දර්ශන ඥානයේ කියලා කියන්නේ නිදහස්වීමට මොනවදකරණඩුවන. නිදහස්වීමට මොනවදකරණ්ඩුවන්. බන්දැ මේ ද මේ නිදහස්වීමනන් ශ්‍රේෂ්ඨ මච්චුත්තු කම්මයේතා ඥානය තුළින් යාට තේරෙනවා මේ සලා එතනවලින් නිරවසේ ස අ ඉතුරු නැතුවම නිදහස්සනයකයි වටින්නේ රහත්තුනත්වට පිණුවම් පාණඩ මන මේ විදියට කල්පනා කර කර ඉන්නකොට පින්නත්නී එයාට නිදහස්වීමට මොනවද කරන්න තියෙන කියලා දකිනකොට එයා සලා එතන අනිත්‍ය වසයෙන් දුකක් වසයෙන් ගඩුවක් වසෙන් ශූ්‍ය වසයෙන් අනුන්ට අයිති දෙයක් වසයෙන් තමන්ගේ වසගේ පවත්වන්ඩ බැරි දෙයක් වසේෙන් මෙන්න මේ විදියට යා දකින්න පටන්ගන්නවා. ඒ විදියට දකිනකොට පිනත්න ඒ විදියට දැකීම හැර වෙන කවර දෙයක්වත් මේකේ උදව්වක් වෙන්නේ නෑ කියලා තේරුම් ගන්න කොට එයාගේ ජීවිතය තුළ සංස්කාර පිළිබඳ උපේක්ෂාඥානයක් උපදිනවා සංකාරඋපෙක්කා ඥානේ. දැන් සලායතන ක්‍රියාත්මකයි ඇලෙන් න්නත් නෑ බැඳෙන් න්නත් නෑ වෙනද චක්කායතන ක්‍රියාත්මක වෙනකොට ඇහින් දකින රූපය ඇස සම්බන්ධ නාම රූප ධර්මය එකතු වෙනකොට ඇලුුණා බැඳුනා සමහර වෙලාට ගැටටුනාා. ඇලින් නිත්නෑ බැඳින් නිත්නෑ දැම් මෙතන ගැටින් නිත් නෑ පන්න නත්න. ඇලීම් හෝ බැඳීම් හෝ ගැටීම් හෝ කවර දෙයක්වත් දැම්ම මේ හිත තුළ උද්ගත වෙන්නේ. ඇලීම්මුත්නෑ බැඳීමුත්නෑ ගැටීමත්නෑ සමයේ සලායතන සම්බන්ධ බොහෝම මැදහත් දැන්. නිකම් ඇතිවෙලා නැතිවෙලා දේවල්තියෙ ඇයි රප දැකෙළ ඇලින් දකුත් නෑ බැඳෙන්ට දකුත්නෑ දැක්ක තැනම අත හැරල යන ලෝකයකට යහුවෙලා ඉන්න කියලා එයාට සම්පූරණින් සලායතන සම්බන්ධ සලායතන ලෝකය තුළින් ඇතිවෙන සංස්කාර සම්බන්ධ උපේක්ෂා සහගත භාවයයි දැම් මෙතන ඉපදිලා අත්තියෙන් මේක ඉතාම සුන්දර අවස්ථාව. සලා එතන සම්බන්ධ උපේක්ෂා සහගත භාවයකුණු දැම්ම ශ්‍රාවකය අපෙනීන්. එබඳු තත්වේකට තමන්ගේ හිත පත්කරගත් අට පස්සේ, පිවත්නී හැම වෙලාවකම තමන්ට ප්‍රකටව දැනන්න පටන් ගන්නවා මේ සලායතන සම්බන්ධ අත්දකින කවර අත්දැකීමක් ෝවේවා ඒ සියලුම අත්දැකම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලත් සියල්ල ප්‍රකට වෙනවා සලා එතන සම්බන්ධ තව දුරටත් ඉතාම සියුම් මෙැදහත් භාවයක් සියුම් උපේක්ෂාවක් සලායතන ද මෙතන සලායතන වනාට තන්නාව ගැන කතා කරනට තන්නාව පිළිබඳවයි මෙදහත්වෙන්නේ ොදන්හා කරන්න තියෙ කියල මේ රූප තන්න්නහා අදාගතට කොහෙද රූප තන්නාවක් කදන්න තියන්නේ මෙතන රූපය දැක්ක තැනමතහැල්ල නවනම් කොයිද තන්නහාවල්ල ගන්නනි කියලා සංහාව සම්බන්ධවයි මැදහත්වෙන මේ පරියාය හොඳට තේරුම් ගඩුව උපාධානයේ සම්බන්ධ වනාම් තේරෙන්නේ පටිච්ච සමුපාදේ ඒ අගේ අස්සින්නම් මේ විදිට බලන්ඩ කැමති පාදානයේ සම්බන්ධ සංකාර රූපෙක් ඥානයක් තමයි එතන උපදින්නේ. මික වෙන ක්‍රමයක් ඇත්තට දී ගත්තරව සෑර පංචස්කන්දය සබධ සංකාර උපෙක්කා ඥානය කනෙකට වඩා මෙතර මේ පටිච්ච සමුපාද ධර්මය මිලක්කරගෙන අවබෝධය කරා යන කෙනෙකුට උද්වෙන ක්තරා ක්‍රමයක් මේක එක්තනා ක්‍රමයක් මේ මේක බොහොම දියුණු වැදගත් අවස්සාාවක් එතකොට මෙතන සලාහිතන පිළිබඳ සංකාර ුපෙක්ඥාඥානයක් තමයි මෙතන උපන්නේ අනාත්මීම ප්‍රකට වෙනවා ඉතින් මේවාට මොකට දමියආයතනවලට බැඳී නැලින්න්නේ කියලා තමන්ට තේරෙනවා. පිවත් මේ විදියට පුද්ගලයාගේ ජීවිතය සලාතන සම්බන් මැදරහත් භාව උපදිනකොට දැක්කදේ පිළිබඳවර මනස ිඳවගේ රැඳක් නෑදැ ව මේ බරපතල විට මනසි රැදිච්ච ගතියක් තිබ දැන් අ චර මනසි රැදිී නෑේවා. ඒම බරපතල විදිට මානසික වසිෙන් රැඳෙන ගතයක් දැම් මේ හිත තුළ නෑ පින්වත්නී. ඒ නිසාම යා පින්වත්න නිුවනටානු ලෝමෝ ගමන් කරන්න. නිවනට අනුලෝමයි එතනමකද උපදිණන ඥානෙ අනුලෝම ඥාන, එතන උපදින්. එතනුපන්නේ අනුලෝම ඥානෙ නිවනට අනුලෝම වයි දැන් ගමන් කරන්නේ. නිවණට අනුලෝමෝ ගමන් කර නොකද සලාහිතන පිළිබඳ උපේක්ෂාවකට පත්වෙච්ච නිසා නිවනට බර අමකද දැන් වෙනද වගේ සලා එතන ලෝකයේ උපාදානය කරගෙන කර්ම හදා ගත්තින්නේෑ දැන් උපාදානන්නේ දැක්ක තැන පොඩි අතහැරෙන ගතියක් තින වෙනද තරම් ඔළුුවේ රැඳන ගතියක්ක ඇසරහා චක්කායතනය හර සංකාර් ගලන ගතතියක් දැන් නෑ හැබැයි මේ අවබෝධරි පත්වෙලත් නෑ නොති අර කලින්තරං ඕෝලාරික විදදිහයට හිත කැලඹෙන්නිවත් රාගේවත් පටිගේවත් අවිද්‍යාවත් කවරාකා ඒ අනුසේ ධර්මයකටත් අතල්ලුවක් ලොකොට හම්වෙන්න ආයතන වලි. නිවන්නට අනුලෝමෝ ගමන් කරන්නේ. නිවට අනුලෝමෝ ගමන් කරන කොට පින්වත් එතනද ට ගෝත්‍රභූඥානයක් උපදිනවා. ගෝත්‍රභූඥානයක් උපදිනවා. එතකොට ආර්යභාවට ඔන්න මෙන් අවස්ථාව තමයි ගෝත්‍ර භූඥානය හරිට ගඟ මැද වගේ. එගොඩට යන්න ගිහින් ගඟ මි ගොඩත් නිමේ ගොඩ නිම මැදඉන්නේද. නිවනට ගෝත්‍ර වෙලා ඉන්නේ ආර්යත්වයට ඔන්න මින් සෝතාපන්න තත්වයට ඔන්න මෙන් සකදාගාමි තත්ත්වට ඔන්න මෙින් මෙන්න මෙතනදි පින්වත්නී මාර්ගඥාණයයි පලඥානයයි ඉපදිල ප්‍රත්‍යවේක්ෂනාඥානය උපදින අවශ්‍යම නෑ එක. තමන්ගේ සලා එතනවල නිරෝධය සාක්ෂාත් කරගත විදියේ ප්‍රත්්‍යවේක්ෂා කරන අවශ්‍යනම් බලන්න පුළුවන් පින්වත්. මෙ මේ විදියට පටිච්ච සමුපාද අගයක් පදනම් කරගෙන චතුරාර්ය සත්‍යය පරියාය තුළ මේ කාරණය ඔබල බලලා එතනින් පින්වත්නී විදර්ශනා ඥාන ඔස්සේ ඒ අන්ගේ විතනක් කල්ගෙන හොන්දට විදර්ශනා කරගන යෝතයාට හිත නිදහස් කරගන්න පුළුවන් නිදහස් කරන්න පොදුවේ පිච්ච සමුපාදය ල්ලගෙනත් බැරිනෑ නමුත එකට වඩා මේක්‍රමි සරලයි ලේසි ඔබ හැම දෙනාටම මේ දේශනාව ජීවිතාව බෝධය දර